And now, live at 10:30. ආයුබෝවන්. දවස උණුසුම් කළ පුවත් රැසක් සමගින් අද සෝදානම් live at 10:30 ආරම්භ කරන්න. මම මුදිත ජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ගම්පා පුතෙකුගේ රොකට් සිහිනයට ජනපති අතහිත. පරිසර විපර්යාසයන්ට මුහුණ දෙන හැටි ගැන අගමැති කියයි. විදේශ ප්‍රතිපත්තිය දිහා යොදවන්න තියෙන්නේ ඒ රටවල් එක්ක එකතු වෙලා ගෝලීය දේශගුණය ආරක්ෂා කරන වැඩසටහනට දෙදේ. තෙල් මිලෙන් ඇවිලුණු රෝද තුනේ සටන. සරසවියේ රැය පහන් කළ මව්පියෝ. ඒ දෙමව්පියොන්ට කෑමටවත් එළියට එන්න දෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. වද දීගෙන කිරි මව්වරු පොලිසියට කොටු වෙති. ජනාධිපතිතුමා අද දවසම වගේ හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ. අද උදේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ගියතුමා. ඊට පස්සේ කඩවත පැත්තේ තවත් පාසල් දෙකකටම ගියා. මේ හැමතැනකදීම එතුමන් සිසුන්ට දුන් අවවාදය වුණේ පරිසරයට ආදරය කරන්න කියලයි. සීවසක් සපිරීම නිමිත්තෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සංවිධානය කළ අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත කරන්නයි ජනාධිපතිතුමා අද ගම්පහට ආවේ. ප්‍රදර්ශනය විවෘත කරපු ජනාධිපතිතුමා ප්‍රදර්ශන භූමියේ බොහෝ තැන්වලට ගියා. එහිදී සිසුවෙකු විසින් නිපදවා තිබූ රොකට්ටුවක් පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණේ මේ විදිහට. අනතුරුව පැවති ජනහමුවේ ඇමතු ජනාධිපතිතුමා රටේ පරිසරය රැකගැනීම සඳහා දරුවන්ට පැවරී ඇති වගකීම ගැනත් කතා කළා. අපි උපන්දිනේට දරුවන්ට කේක් කපන ගෙවල්වල ආදරණීය අම්මලගෙන් තාත්තලගෙන් වගේම අම්මට තාත්තට උපන්දිනේට කියන අද කේක් එකක් කපමුයි කියලා කියන දරුවන්ට මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ කේක් එකකට සල්ලි වියදම් කරන්න එපා. සෑම කෙනෙකුටම ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න උපන්දිනයට පැලයක් හිටවන්න කියලායි දරුවනේ දෙමව්පිය. මේ පාසලේ විදුහල්පතිතුමනි, ඔබෙන් ඉතාම ගෞරවයෙන් මා ඉල්ලා සිටින්නේ සෑම දරුවෙකුටම සිය උපන්දිනයේදී පැලයක් සිටවීම අනිවාර්ය කරන්න. ඒ පැලයට දරුවාගේ නම දාන්න. ලොවපුරා සිද්ධ වෙන පාරිසරික විපර්යාසයන්ට මුහුණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල දැන් ඉඳලම සකස් කරන්න ඕන. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කතාව කිව්වේ අද ජාතික නාමල් උයනට ගියපු වෙලාවේදී. වනවාසී රාහුල හිමියන්ගේ මහන්සියෙන් කාලයක් රැකුණු ජාතික නාමල් උයන පසුගියදා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පත් කෙරුණා. එහි ඉදිකෙරුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලයයි අද අගමැතිතුමන් අතින් විවෘත කෙරුණේ. අද අපි දකිනවා මේ ප්‍රදේශවලත් තියෙනවා විශේෂයෙන්ම නියගෙ. නියගෙ කන්නේ නෙමෙයි, කන්න හතරත් මුළු ආර්ථිකයටම බලපෑවා. දැන් හෙමඩිකාවේ තියෙන සුලිසුල ජල ගැල්ම දිහා බලන එකක් කියනකොට තව එකක්. අපි එදා හිතන්න බැරි විදියට. මේ සැරේ ඉංගලන්තේ අපි හිතන ජූනි මාසේ ලංකාවට වඩා උණු. අනේම දේශගුණ විපර්යාස වෙන්නේ. අපේ ස්ථාවරය දැන් තියෙන්නේ මේ පරිසරය ආරක්ෂා කරන්න. ඒ වගේම අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ අපිට දැන් හිතන්න තියෙනවා අපේ ජලය ආරක්ෂා කිරීම ගැන. මේ දේශයේ ජලයත් සාගරයක දෙකම ආරක්ෂා කරන්න ක්‍රියා කරගෙන යනවා. මේ අපි දැන් සම්පූර්ණයෙන්ම මේ දිහා බලන ඊළඟ අවුරුදු 10 මේ අනුව අපි ක්‍රියා කරන්න ඕන. නැත්නම් ලංකාවත් අමාරු තත්ත්වයකට යන්න පුළුවන්. ඒ වගේම පැරිස් දේශගුණ ගිවිසුම වාගේ ඒ ගිවිසුම එක්ක අපි එකට එකතු වෙලා අපි ජාත්‍යන්තරයේ ඒ වගේම අපේ කලාපය තුළත් ඒ වැඩ කටයුතු කරන්න තිබෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය දිහා යොදවන්න තියෙන්නේ ඒ රටවල් එක්ක එකතු වෙලා ගෝලීය දේශගුණය ආරක්ෂා කරන වැඩසටහනට දෙදෙන්න. ඒ අලුත්‍ය මෙතෙක් කල් තිබුණ යුද්ධ තිබුණා නොබැඳි රටවල් වල හිටියා ඇමරිකාවද රුසියාවද චීනද කියලා හිටියා. ඊට වඩා වෙනස් විදියට තමයි අපි නිතර බලලා අපි ක්‍රියා කරන්නේ. එහෙනම් සංවර්ධනය ඕමනයි. සංවර්ධනය සංගම පරිසරයත් ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා.
හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඕනිතරම් නිදි වරනවා විශේෂයෙන්ම පුංචි කාලයේදී. හැබැයි ඊයේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුළු රැයක්ම නිදි වැරුවා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරී මේ මව්පියන්ට ඊයේ සාකච්ඡාවකට එන්න කියලා තේනවා. එහෙම ආවට පස්සේ සාකච්ඡාවට අවස්ථාවක් දෙන්නම් කිව්වත් වැඩේ වෙලා නැහැ. රැ 11ත් පහු වෙනකම් මව්පියෝ 35 දෙනෙක් විතර මෙහෙම තමන්ගේ දරුවෝ වෙනුවෙන් බලාගෙන හිටියා. ඒත් සාකච්ඡාවක් දුන්නේ නැති නිසා විශ්වවිද්‍යාලයේ ඇතුළෙම රැ එළි වෙනකම් ඉන්න මව්පියන් තීරණය කළා. අද උදේ ඔවුන් පරිපාලන ගොඩනැගිලට ගිහින් තියෙන්නේ සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලන්න. ඒ වෙලාවේ මව්පියන්ට එළියට එන්න නොදී දොරවල් වහලා දැම්ම කියලාත් මහාශිෂ්‍ය සංගමේ චෝදනා කරනවා. ඒ වෙලාවේ පාලන අධිකාරිය මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා තර්ජනය කරලා. ඒ දෙමව්පියොන්ට කෑමටවත් එළියට එන්න දෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ දෙමව්පියෝ මේ වෙනකොට දැඩි අපහසුතාවයකට ලක් වෙලා උසස් අධ්‍යාපන ඇමතිතුමා කියන්නේ සාකච්ඡා කරන්න එන්න, සාකච්ඡාව තුළින් අපි මේ අධ්‍යාපන ගැටළු වලට විසඳුම් ලබා දෙනවා කියලා. මේ විදිහට විශ්වවිද්‍යාලයට ඇවිත් තිබුණේ තාක්ෂණික පීඨයේ සිසුන් කීප දෙනෙකුගේ අම්මල තාත්තලා. ඒ අතරේ ශිෂ්‍යභාවය අහෝසි වුණු සිසුන් 4 දෙනෙක් සහ පන්ති තහනම් වෙච්ච සිසුන් 21 දෙනෙක් ඉන්නවා. සිසුන්ට පෙනව දඬුවම් පිළිගන්න බෑ කියලා ඔවුන් කරන පන්ති වර්ජනයට අදට දවස් 314ක්. ඒ වගේම කොළඹදී අට්ටාලයක් ගහගෙන දවස් 86ක් තිස්සේ සාධාරණයේ ඉෂ්ට වෙනකම් බලාගෙන ඉන්න සිසුන්ගේ ප්‍රශ්න ගැන අහන්න තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමාට දුරකථන ඇමතුමක් ගත්ත වෙලාවේ එතුමනම් කිව්වේ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලායි. ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට පෙල්පාලියක් යමු කියලා අද නිවාස ඇමතිතුමා කිව්වා. ඒ මොකටද කියලත් එතුමා කිව්වේ හම්බන්තොටදී. 138 වෙනි ආදර්ශ ගම්මානයේ වෙන හම්බන්තොට ගන්නෝරුවේ ඉදිවුණු සත්සුරුගම අද ජනතා ඉදිරියට පත් කරනවා. මීට සමගාමීව උදාගම්මාන වැඩසටහන වෙනුවෙන් ඉන්දිය රජයෙන් රුපියල් කෝටි 6ක ආධාර ලබා දීම සඳහා අද අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළා. විවිධ පුද්ගලින් අහනවා වෙනස මොකක්ද කියලා. අද ශ්‍රීමත් නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගෙන් අපේ රටට ලක්ෂ 6000ක තෑග්ගක් ලැබුණා. හැබැයි ඒ තෑග්ග ආපහු ගෙවන්න ඕන තෑග්ගක් නෙවෙයි. රට උකසට තබන තෑග්ගක් නෙවෙයි. ආපහු නොගන්න ඉන්දිය ආධාරයක්. ඒ කාලේ මොනවද මේ රටට ලැබුණු තෑග්ග? ඔක්කොම ණය. වරාය තෑග්ගත් ගිනි පොලී ණය. ගුවන්තොට පොළ තෑග්ගත් ගිනි පොලී ණය. ඒ වගේ නිපොලී නැහැ. මේවත් තඹ සතයක්වත් ආපහු ගෙවන්නට අවශ්‍ය නැති ආදාන. අර පෙළපාලි ගිය ඇත්තොන්ටත් මම කියන්න කැමති, අපි යමු පෙළපාලියේ ඉන්දියානු මහකොමසාරිස්තුමා හම්බ වෙන්න. බොරුවට කෑකෝ ගහන්න නෙමෙයි, අපි යමු එතුමා හම්බ වෙලා තවත් ආධාර අරගෙන අපේ රට ගොඩනගන්න. හැම මාසෙකම 10 වෙනිදා කියන්නේ දැන් බොහෝ දෙනෙකුට අමතක නොවන දිනයක් බවට පත් වෙලා. ඒකට හේතුව තමයි ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වීම. කෙසේ වෙතත් දිගින් දිගටම ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව දැන් ජනතාව වීදි බහින්නත් පටන් අරන්. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වෙනිදා අපේ රටේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙන්න පටන් ගත්තේ මේ මාසේ ඉඳන්. හැබැයි මේ සංශෝධනයට අනුව මේ වෙනකල් සිදු වුණේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම විතරයි. මිල පහළ නොයෑමට හේතුව හැටියට රජය නම් කියන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහළ නොයෑම කියලා. කොහොමුණත් මේ විදිහට මාසෙන් මාසෙට ඉහළ යන ඉන්ධන මිල හින්දා බස්, ත්‍රිරෝද රථ සහ කුලී රථ සේවාවන්වල නිරත වෙන පිරිස් මේ වෙනකොට දැඩි අපහසුතාවයකට පත් වෙලා. මේ අපහසුතාව තමයි අද මේ විදිහට විරෝධතාවක් හැටියට මහරගමදී එළියට ආවේ. මහරගම නගරයට රැස්වුණු ජාතික නිදහස් ත්‍රිරෝද රථ සංගමයේ නියෝජිතයන් පිරිසක් මිල සූත්‍රයට සහ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මේ විදිහට උද්ඝෝෂණේ නිරත වුණා. අපිට සාහනයක් කරලා දෙන්නේ නැත්නම් මේ ලංකා පුරා විසිරෙන සියලුම දේවාලය දුරන් මේ රජය පෙරලන්නුනත් කටයුතු කරනවා කියලා වගකීමෙන් කියනවා. මේ විදිහටම මිල සූත්‍රයට සහ ඊට අනුව ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව තවත් උද්ඝෝෂණයක් අද පෙරවරුවේ බිබිල නගරයේදීත් පැවැත්ුණා. ඔවුනුත් කිව්වේ මේ විදිහට මිල ඉහළ යෑම හින්දා තමන් වගේම තමන්ගෙන් සේවාව ලබා ගන්න උදවියත් දැඩි ලෙස පීඩාවට පත් වෙනවා කියලායි. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට අපි කියන්නේ කිසි කෙනෙක් නොදන්නා මිල සූත්‍රය අවලංගු කරලා මේ ජනතාවට සේවය ලබා දෙන්න කියලා. මාස 10 වෙනිදාට මේ මිල සූත්‍රය ගේන්න ලෑස්ති වෙන්න බෑ.
ආණ්ඩුවේ අස්ථාවරත්වය පැහැදිලි. එවිතරක් නෙවෙයි හැම වෙලාවකම ආණ්ඩුව පෙරලන්න සූදානම්. හිටපු ජනාධිපතිතුමා මේ කතාවල් කිව්වේ රත්නපුරේ තිබුණු උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ පළමුවෙනි ජාතික සම්මේලනය අද පැවැත්වුණේ රත්නපුරයේදී. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරාජික තත්ත්වයක් රටක තියෙනකොට රටක් ඉදිරියට යන්න පුළුවන් කමක්. රුපියල කඩා වැටෙනවා. මේක නාස්තන්න පුළුවන් කමක් නැහැ මේ ඇයට. මේ ඇයට ඒක කරන්න ශක්තියක් නැහැ. ව්‍යාපාර කඩා හැදිලා ගමේ කඩේ හැම කෙනාටම මේක වැඩිලා තියෙනවා. බදු අය කරනවා හම්බුනේ පන්සලේ පින් කැටෙන් බදු අය කරන එකම ආණ්ඩුව. මේ ආණ්ඩුව. ඉතින් මේ තත්ත්වයක් රට තුල ඇති වෙලා තියෙනවා. අද සමහර වෘත්තිකයන්ගෙන් ගන්න බද්ද 127 140 ගාන දක්වා ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි එක්දින තරගයේ අද පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එහිදී ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 31ක ජයක් හිමි වුණා. තරඟ එකාසියවාසී දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පාර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. එනු එංගලන්තයේ පන්දු අරපණ අවසන්ී කඩු 9ක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 278ක්. සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 44කට කඩුලු 5ක් බිඳ හෙළුවා. මේ සමගම මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසු කරන්නටද සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව පන්දු අර 29කදී කඩලු 5ක් දෙවි ලකුණු 140ක් ලබා සිටියේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. වර්ෂාව හේතුවෙන් යළි තරඟය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ වන විට ඩක්වත් සහ ලුයිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබූ ඉලක්කය ලකුණු 172ක්. මේ අනුවයි එංගලන්තයට ඩක්වත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 31ක ජයක් හිමි වුණේ. තරඟේ වීරයා ඔයින් මෝගන්. තවත් පුවත් රසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. දිවි පරදුවට තබා මගින් බේරාගත් රියදුරාට උපහාර. ගුවනින් ආ මත් රකුසා. It's live at 10:30. බොහෝ විට රිය අනතුරු සිද්ධ වෙන්නේ අපරීක්ෂාකාරී රිය දහවණය හින්දා. හැබැයි තමන් පැද වූ බස් රථයේ ගියපු මගින් බේරගන්න තමන්ගේ ජීවිතය කැප කරපු රියදුරෙක් ගැන අපි ඔබට මීට වසරකට කලින් කිව්වා. ඒ විදිහට තමන්ගේ ජීවිතය කැප කරපු රියදුරාට උපහාර පිදීමේ ජාතික වගකීම ඉටු කෙරුණේ අදයි. 2017 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පළමුවෙනිදා මගින් 23 දෙනෙකු රැගත් මේ ලංගම බස් රථය හපුතලේ ප්‍රදේශයේ කන්දක ගැටිලා සිදුවුණු අනතුර ඔබට මතක ඇති. තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් රියදුරට ඒ පාලනය කරගන්න බැරි වෙලා මගින් 23 දෙනා බේරගන්න බස් රථ රියදුරා වුණු කීර්ති බණ්ඩාර මහතා තමන්ගේ ජීවිතේ පරදුවට තිබ්බා. අන්තිමට 43 හැවිරිදි දෙදරු පියකෝ කීර්ති බණ්ඩාර හැමෝගෙම සෝසුසුම් මැද්දේ අවසන් ගමන් ගියා. මගින්ගේ ජීවිත අනතුරට ලක් කරමින් නොසලකිලිමත්ව සහ අපරීක්ෂාකාරී ලෙස ධාවනය කරන නොහික්මුණු බස් රථ රියදුරන් අතරේ මගින්ගේ ජීවිත බේරගන්න ගෙහින් ජීවිතෙන් සමුගත්ත මේ රියදුරා සමස්ත රියදුරන්ටම ආදර්ශයක්. අවුරුද්දකට පස්සේ කීර්ති බණ්ඩාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්තුනේ ඔහුගේ ඒ ගුණයට ගරු කරන්න. ඒ සඳහා
කීර්ති බණ්ඩාර මහතාගේ පවුලේ අයත් ඇවිත් හිටියා. යුද ජයග්‍රහණය වෙනුවෙන් කෙතරම් මුදලක් වියපැහැදම් වුණත් එය රටේ ආර්ථිකය කඩාවැටීමට හේතුවක් වුණේ නැහැ කියලා හිටපු ආරක්ෂක ලේකම්තුමා කිව්වා. ඒ එළිය සමන්ත්‍රණ මාලාවේ තවත් අදියරකට එක්වෙමින්. එළිය සමන්ත්‍රණ මාලාවේ 15 වෙනි සමන්ත්‍රණය අද හෝමාගම ගොඩගම ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද්ධය වෙනුවෙන් විශාල මුදලක් අපිට එදා වැය කරන්න සිද්ධ වෙලා තිබුණා. එදා අපිට මේ යුද්ධය අවසන් කරන්නට පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොබියව අපේ ත්‍රිවිධ හමුදාවන් 3 ගුණයකින් වැඩි කරා. 100,000ක් හිටපු යුද හමුදාව 103,000ක් කරා. සියලුම ආරක්ෂක සිවිල් ආරක්ෂක බලකාය හැදුවා, ඒක වැඩි කරා. ඒ සංඛ්‍යාවන් වැඩි කරනකොටම පාය මාර්ගිකව වැදගත් වන ආයුධ, නවීනතම ආයුධ අපි ලබා දුන්නා. මේන තමයි අපිට යුද්ධය අවසන් කරන්නට පුළුවන් උනේ. හැබැයි එතුමා ඒවා වැඩි කරන්න ආර්ථිකයේ විශාල මුදලක් එදා වේදන් කරා. මතකයි ආරක්ෂක මණ්ඩලයේ එතුමාට මේ වගේ අවශ්‍යතාවය කියවුවම එතුමා නොබියව එදා ලේකම්වරයාට කිව්වා අපිට යුද්ධය අවසන් කරන්නට ඕන, යුද්ධය ජයග්‍රහණය කරන්නට ඕන. ඒ නිසා මේ කාර්යයන් වලට අවසරය දෙන්න කියලා. එදා අපිට ඒක සඳහා අනුමැතිය ලැබුණා. හමුදාවේ ඉන්න නිලධාරීන් දන්නවා ඊට පෙර රජයන් වලදී එයා බිය වුණා හමුදාව තර කරන්නට. ඒ හින්දා තමයි අවුරුදු ගණනාවක් මේක ඇදි 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 ගියේ. රට තොටපුවත් අස්වැන්න කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. රුපියල් කෝටි 3ක හෙරොයින් අපේ රටට ගේන්න හදපු පාකිස්තාන ජාතිකයෙක් අද කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. හෙරොයින් තොගය සැක්කරුගේ ගමන් මල්ලේ සංගවල තිබී තමයි මද්‍රව්‍ය කාර්යාලයේ නිලධාරීන් සොයාගත්තේ. අදාළ සැක්කරු මීට පෙර අවස්ථා 6කදී ලංකාවට ඇවිල්ලා කියලා විමර්ශනවලදී හෙළිවෙලා තියෙනවා. වැලිකන්ද කාලිගංවිල ගම්මානයේ තියෙන මේ ළිඳට ඊයේ අලි පැටියෙක් වැටිලා. ගමේ අය අලි පැටියක් ගොඩට ගන්න හැදුවත් ඒක පහසු කාර්යයක් උනේ නැහැ. වනජීවී නිලධාරිනුත් ඇවිල්ලා ලොකු මහන්සියක් දරලා ගොඩට ගත්ත අලි පැටියා අවට තියෙන රක්ෂිතයට පළවා හරින්න කටයුතු කළා. නායාමේ අවදානමක් හින්දා හැටන් මස්කිලි මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමලා. පවතින තත්ත්වය හේතුවෙන් හැටන් භගවන්තලාව, හැටන් බලංගොඩ, හැටන් මස්කිලි යන මාර්ගවල ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වෙලා. අප වාර්තාකරු පැවසුවේ ඇති වූ මෙම නායාම නිසා නෝවුඩ් නිවේලිගම ප්‍රදේශයේ නිවාස 5කට හානි සිදු වෙලා කියලයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ පවතින වැස්සහිත කාලගුණේ තවත් දින කිහිපයක් බලාපොරොත්තු වෙ හැකි බවයි. ගම්පා වීරගුල උඩුගොඩ පැත්තේ නිවසකට ළඟදී ආපු යෝලක් හෙරොයින් ජාවාරම කරනවා කියලා වීරගුල පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව තමයි අදාළ නිවස පරීක්ෂාවට ලක් කළේ. ඒ වෙලාවේ නිවසේ සංවල තිබුණු රුපියල් 130,000කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් වගේම ජාවාරම් කරලා හොයාගත්ත කියන මුදල්ද සොයාගත්තා. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. එනම් මැතිවරණයක් වෙනකන් තමයි මේ සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ. කොහේ සභාග ආණ්ඩුව පිටවන්නේ? පෙරදුනායි කොහොමද ආණ්ඩුව පිටවන්නේ? බද දිදි කොළඹ ගිනා කිරිමව්වරු. This is live at 10:30. කුරුණෑගලදී සහ පේරාදෙණියේදී අද ගිනි ගැනීම් දෙකක් වාර්තා වුණා. කුරුණෑගල සිදු වූ ගින්නෙන් විනාශ වී තිබුණේ වාහන අමතර කොටස් අලෙවි කරන වෙළඳ සැලක්. ඒ වගේම පේරාදෙණියේදී ගිනිගෙන තිබුණේ පෞද්ගලික බස් රථයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉදිරිපිටදී මේ විදිහට ගිනිගෙන තිබුණේ පෞද්ගලික බස් රථයක්. පොලිසිය කිව්වේ අදපසුරු 4ට පමණ බස් රථයේ ගින්න හටගෙන තිබුණා කියලයි. ඒකට හේතුව කාර්මික දෝෂයක්. හැබැයි ගින්න හටගන්න වෙලාවේ බස් රථයේ කිසිදු මගියෙක් සිටියේ නැහැ.
බස්රතේ රේදුරු කිව්වේ හටගත් කාර්මික දෝෂයේ හින්දා මගින් වෙනත් බස්රතේකට මාරු කරන්න පියවර ගත්ත කියලායි. ගින්න මැඩ පැවැත්වීමට ගින්න නිවීම ඒකකයේ වගේම පොලිසියත් දැඩි වෙහෙසක් ගත්තා. ඒත් ගින්නෙන් බස්රතේට දැඩි හානි සිදු වුණා. මේ අතර කුරුණෑගල කොළඹ මාර්ගයේ දංබොක්ක ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙන්සැලකද අද දහවල් ගින්නක් හටගෙන තිබුණා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් කියලායි පොලිසිය සැක කරන්නේ. කුරුණෑගල මහනගර සභාවේ ගින්නෙවීමේ ඒකකයත් පොලිසියත් එක්ව ගින්න මැඩ පවත්වන්න කටයුතු කළා. ගින්නෙන් සිදු වූ හානිය තවමත් ගණන් බලා නැහැ. ආණ්ඩුව ගෙදර යවන්න නැකත් ඕන නැහැ. ඒකපත්ත විපක්ෂය මෙහෙම කියද්දී එක්සත් ජාතික පක්ෂය අහන්නේ පැරදිච්ච අය කොහොමද ආණ්ඩු හදන්නේ කියලා. මේ කතාව වගේම තවත් කතා කිහිපයක් දැන් කියන කතාවලින්. කියන කතා. සභාගාණ්ඩුවක් හෝ මේහි වෙනසක් ඇතිවිය යුතු නම් ඒ වෙනස සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආරාධනාවක් එන්න ඕනේ. ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙම වුණාට පස්සේ තමයි මේ ආණ්ඩුව වෙනස් වෙනවද අලුත් ආණ්ඩුවක් හැදෙනවද කියන කාරණාව තීන්දුව කරන්නේ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තීන්දුවත් එක්ක අද මේ රටම ඉන්නවා. ඔය කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන දේ මේ රටේ දේශපාලන භූමිය තුල සිදුවෙන්නේ නැහැ. මොකද මේ රටේ ජනතාව ඔය ඔක්කොටම වඩා ඉදිරියෙන් බුද්ධිමත්ව හිට ගන්නවා. ඉන්න ජනාධිපතිවරයව මේ රටේ පොදු අපේක්ෂකයා කෙරෙව්වේ අපි ප්‍රමුඛ සිවිල් ව්‍යාපාර ඒකින්ද එතුමා ඒ කිසිදු තීරණයක් 8 දශලක්ෂයට පිටුපාල ගන්නේ නැහැ. එනම් මැතිවරණයක් වෙනකන් තමයි මේ සභාගාණ්ඩුවක් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒක නිර්මාණය කළ යුතු නම් ඒක කළ යුතු අවස්ථාවේදී කරන්න ඕනේ. ජනාධිපතිතුමනි නිදියගෙන ඉන්න එපා. ඔන්න දැන් නැගිටලා මේ වෙන විනාශයෙන් රට බේර ගන්න ඕනේ. කාලය ඇවිල්ලා තියෙනවා. කොහේ සභාගාණ්ඩුව පිටවන්නද මේ අපි එක්සත් ජාතික පක්ෂයයි මේ රටේ සුළු පක්ෂයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුයි එකහුව වෙලා ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුව පිටලා දිනවා. පෙරදුන අය කොහොමද ආණ්ඩුව පිටවන්නේ? මේ ආණ්ඩුව ගෙදරවන්න පුළුවන් කොයි වෙලාවෙද? ඒකට නැකතක් බැකතක් අවශ්‍ය නැහැ. පුළුවන් ඕනම වෙලාවක මේ ආණ්ඩුව ගෙදරවන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ගවයා නිවසට සම්පතක් විදිහටයි ඈත අතීතයේ ඉඳන්ම ශ්‍රී ලාංකිකයින් සලකනු ලැබුවේ. එවන් වටිනාකමක් හිමිවුණු මේ සත්වයාට වර්තමානයේ අත්වී තිබෙන ඉරණම කුමක්ද? ඊට හොඳම උදාහරණයක් පැල්මඩුල්ල පැත්තෙන් අහන්න ලැබුණා. කෘෂිකාර්මික ජීවන රටාවකින් යුක්ත ශ්‍රී ලාංකිකයන්ට කිරිවලට අමතරව සීසෑම භාණ්ඩ ප්‍රවාහනය, ගොවිතැනට අවශ්‍ය පොහොර ලබා ගැනීම වැනි සේවාවන් රැසකටම පැකිලීමකින් තොරව තමන්ගේ ජීවිත කාලයම ගොවියා වෙනුවෙන් කැපකරන එකම ජීවියා වන්නේ ගවයයි. ඒත් වර්තමානයේදී ගවීන්ට අත්විලා තියෙන ඉරණම ගැන්නම් බොහෝ දෙනෙක්ගේ හිතේ පැහැදීමක් නැහැ. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන නීති විරෝධී ගවජාවාරම නිසායි. ඒ ගැන නොයෙකුත් අවස්ථාවල අපි ඔබට වාර්තා කළා. පසුගිය අගෝස්තු 5 වෙනිදා අමානුෂික අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි කිරි එළදුනුන් 22 දෙනෙක් තැල්මඩුල්ල පොලිසිය විසින් මුදා ගැනීමේ සිද්ධිය ඊට කදිම උදාහරණයක්. පොලිස් භාරයටගත් කිරි එළදුනුන් තැල්මඩුල්ල පොලිස් භූමිය තුළ ගාල් කර තිබූ අවස්ථාවේදී එක් එළදෙනෙකු පැටියෙකුද බිහි කළා. ජනාධිපතිතුමා පසුගිය වසරේ ගවීන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්තිටුවන්නට පියවර ගත්තේද මෙම ගැටලුවට පිළියමක් ලෙසයි. මෙවැනි තත්ත්වයක් තුළ ඊයේත් හිංසාකාරී ලෙස ගවීන් ප්‍රවාහනය කරන බවට පැල්මඩුල්ල පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව අද අලුයම පැල්මඩුල්ල සන්නස්ගම මාර්ගයේ හදිසි මාර්ග බාධක යොදා මේ ලොරිරථ නවතාලීමට පොලිසිය සංඥා කළත් ලොරිරථ අණ නොතකා ධාවනය කර තිබෙනවා. පොලිස් නිලධාරීන් එම රථ ලුහුබැඳ ගොස් නවතා පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණේ ව්‍යාජ ලිපිලේඛන සකසා මී ගවීන් සහ එළ ගවීන් 26 දෙනෙකු මේ ලොරිරථ දෙකෙන් කොළඹ රැගෙන යමින් සිටි බවටයි. ගවීන් පාලනය කිරීම සඳහා ඔවුන්ගේ ඇස්වලට මුගුරුවලින් ඇන හානි කර තිබෙනුද දක්නට ලැබුණා. පොලිස් භාරයට ගත් ගවීන් 26 දෙනා මේ වෙනකොට ඉන්නේ පැල්මඩුල්ල පොලිස් භූමියේ. මීට කලින් පැල්මඩුල්ල පොලිස් භූමියේ ගාල් කරලා හිටපු කිරි එළදෙනෙක් පැටියෙක් බිහි කළා වගේම මෙවරත් ලොරියේ හිරකොටගෙන ගැබ්බර කිරි එළදෙනක් මේ පැටවුන් දෙදෙනා ඊයේ රෑ බිහි කළා.